අයිබෝන් HHQD channel එකට එකතු වුණු ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්නේ Texta SGC 600 mic එක ගැන. ඉතින් මේ mic එක මම online order කරපු mic එකක්. ඉතින් මම ඔයගොල්ලන්ට මේ video එක ගේන්න කලින් බැලුවා මේ mic තවත් තියෙනවද කියලා. කියන්නේ අපිට ගන්න විලදී ගන්න පුළුවන් තත්ත්වයක. ඉතින් මම බැලුවට කිහිම තැනක හම්බුන්නේ නැමයි. ඉතින් ඔයගොල්ලන්ට මේ mic එක ගැන අද full review එකක් ගේන්න. ඉතින් ඊට කලින් මම ඔයගොල්ලන්ට මේ mic එක ගැන විස්තරයකුත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් මේ mic එකේ සුපිරි quality තියෙන එකක්. ඉතින් මම මේ video එක කරන්නේත් මේ mic එකෙන්මයි. ඉතින් මම ඔයගොල්ලන්ට මේක ගැන විස්තර කියන්නම් මුලින්ම. ඉතින් මම මේ විදිහට Chrome browser එක open කරගන්නවා. ඉතින් Chrome browser එකට ගිහින් මම මේ විදිහට search කරගෙන තිනවා. ඔයගොල්ලන්ට පේනවා SGC 600 ඉතින් Texta mic කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් මිල තියෙනවා මේකේ 13000 ගණක්. ඒ කියන්නේ ලංකාවේ මිලෙන් රුපියල් 13000 ගණක් තියෙනවා. ඉතින් ඒ වුණාට මේක ස්ටොක් නැහැ කොහෙවත්. ඉතින් මම ඒවට ගිහින් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ විදිහට image බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මම ඉස්සරහදී ඒ කියන්නේ මේ වීඩියෝ එක ඉස්සරහටම review එකක් පෙන්නන්නම්. ඒ කියන්නේ මං ගෙන අපු mic එක. ඉතින් මේක මම ගද්දි මිල තිබ්බේ රුපියල් 5000 ගානකට. ඉතින් ඒ කියන්නේ දැන් ඩොලර එක ඉහළ ගියාමත් එක්ක දැන් මේ මයික් එක 13000කට විතර තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මේ මයික් එක ඒ කියන්නේ ගොඩක් මේක සෝෂල් මීඩියා වල වීඩියෝ කරන අයට විතරක් නෙමෙයි. ඉතින් ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි, වීඩියෝ කන්ෆරන්ස් ඒ වගේ කරන කට්ටියටත් මේක ගොඩක් වටිනවා. ඒ කියන්නේ හොඳට රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ ක්වොලිටි රෙකෝඩින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් මම හිතනවා මේ සවුන්ඩ් එක පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඉතින් මම නම් මේ මයික් එක ඕඩර් කළේ ඩරාස් ඇප් එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට මේ මයික් එක දැන් ගන්න තියෙන්නේ කොහෙද කියලා නම් මම හරියට කියන්න දන්නේ නැහැ. ඉතින් මම කියන්න ඕනේ මේ මයික් එකේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. ඒ කියන්නේ මේ මයික් එකේ ක්වොලිටි එකත් එක්ක අපිට මේ ගානකට ගොඩක් වටිනවා. ඉතින් මම කියන්න ඕනේ මේ මයික් එක ඔයගොල්ලන්ට ගත්තාම සෙටින්ග්ස් වගේකුත් හදාගන්න දෙන්නේ. මම ඒක ගැනත් ඔයගොල්ලන්ට කියන්න. ඉතින් මේක ෆෝන් එකකට කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ කැමරාවට, වීඩියෝ කැමරාවකට, ෆොටෝග්‍රැෆි කරන කැමරාවකට උනත් මේක ප්ලග් කරන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ ගන්න ෆෝන් එකෙන්. ඉතින් මම මේ වීඩියෝ එකට කරන්නත් මේ මයික් එක ෆෝන් එකට ප්ලග් කරලා තියෙන්නේ. ඉතින් මේක ලේසියෙන් අපිට හසුරවන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ අපේ බැටරියකුත් දෙනවා. ඒ කියන්නේ මේක බැටරි චාර්ජ් එකෙන් තමයි නෙවෙයි. ඒ කියන්නේ ක්‍රියා වෙන්නේ. ඉතින් ඒ විදිහේම ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මේ වගේ කේබල් එකක් ඇතුලේ. ඉතින් අපිට හසුරවන්න පට්ට ලේසියි විදිහට තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ මේක. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන අතරේ හෙව්වේ ඉතින් මේ මයික් එක ගන්න තැනක් තියෙනවද කියලා. ඉතින් බැලුවේ. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් ikman.lk එකේ තියෙනවා කියලා තියෙනවා. ඉතින් මම මේ විදිහට යනවා ikman.lk එකේ තියෙන Texta SGC 600. ඉතින් රුපියල් 5000 කියලා තියෙනවා. ඉතින් උඹලට දැන් මේක ඔඩර් කරන්න පුළුවන්ද බැයිද කියලා නම් මම හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ස්ටොක් එක තියෙනවද දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේක ikman.lk ට්‍රයි එකක් දීලා බලන්න පුළුවන් ගන්න ගන්නවා නම්. ඉතින් කලින් දාපු එකක් නම් ඉතින් අපිට ඒ මූදලට ගන්න බැරි වෙයි. ඉතින් මම දැන් වැඩි කතා නැතුව මම මයික් එක රිව්යු කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මේ තියෙන්නේ මම ඕඩර් කරපු මයික් එක. ඉතින් ඔයගොල්ලෝ පේනවා මේ බොක්ස් එකේ ගහලා තියෙන Texta කියලා. ඉතින් ඒ වගේම ඉංග්‍රීසි චීන භාෂාවනුත් තියෙනවා. ඊළඟට SDC 600 කියලා පරලා ෂොට්ගන් මයික්‍රෝෆෝන් කියලා තිබ්බා. ඉතින් පිටිපස්සේ තියෙනවා. ඉතින් මේක ගැන විස්තර වගේක් ඒ චීන භාෂාවනුයි ඉතින් ඉංග්‍රීසි කියලා. ඉතින් මේක made in China. මන්ද මේ බොක්ස් එක අන්බොක්ස් කරන්න යනවා. ඉතින් මේක කුරි සර්විස් එකෙන් එද්දි තව බොක්ස් එකක් ඇතුලේ තමයි දාලා යවන්නේ. ඉතින් මම මේ බොක්ස් එක දැන් මෙතනට ගිනায় නෑ. ඉතින් මේක සෙලෝ ටේප් වලින් ඉතින් අපිට වහලා තමයි. කියන්නේ මේක සෙලෝ ටේප් කරලා තමයි අපිට ඒවා තිබ්බේ. ඉතින් මේ විදිහට මේ බොක්ස් එක මේක එලියට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඕගලොන්ට මේක අලුත් දෙයක් එන්නේ නැද්ද? ඉතින් ඕගොල්ලෝ මීට කලින් අන්බොක්ස් කරන වීඩියෝ දැකලා ඇති. ඉතින් මේ විදිහට තමයි මේ මයික් එක අපිට පැකින් කරලා එවන්නේ. ඉතින් ඒ වගේම මේක යූසර් මැනුවල් එකකුත් තියෙනවා. මම මේ යූසර් මැනුවල් එකේ තියෙන විස්තරات ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මම මේ ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ මයික් එක DXLR එකක DV සෙල්ෆෝන් ඒ වගේ ඕනම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි මයික් එක තියෙන්නේ. ඉතින් මේ කේබල් එකෙන් තමයි අපිට මේක කනෙක්ට් කරගන්න දෙන්නේ. මේ කේබල් එක ස්පින් වගේ තියෙන හින්දා ඉතින් අපිට මේකට වැඩි හානියක් නොවේ මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පල්ලේ හදින ස්ටෑන්ඩ් එක. ඉතින් ඒකෙන් තමයි කැමරාවට මේක ඇඩැප්ට් කරගන්නේ. ඉතින් එහෙම තමයි. ඒ වගේම මේක පිටිපස්සෙ ස්විච් තියෙනවා. ඉතින් ඒක අපිට බැටරි එකක් ඒවලා තියෙනවා මේ විදිහට. ඉතින් මේ බැටරිය දාලා තමයි මේක ඔන් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි රෙකෝඩ් වෙන්නේ. කියන්නේ මේක බැටරි චාර්ජබල් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ මේ විදිහට කේබල් එකකුත් තියලා තියෙනවා. ඉතින් ඒකෙන් පුළුවන් අපිට වෙනම ඩිවයිස් එකකට, ඒ කියන්නේ ඩිවයිස් එකකට කනෙක්ට් කරනවා නම් ඊ හෙඩ්සෙට් එකයි මයික් එකයි කනෙක්ට් කරගන්න. ඉතින් මේ තියෙන මැනුවල් එක. ඉතින් මේ මැනුවල් එකේ විස්තර ගැන කිව්වොත් ඉතින් ඒකේ තියෙනවා ගොඩක් දේවල් අපිට මේක කනෙක්ට් කරගන්න, ඔපරේට් කරගන්න කොහොමද කියලා. ඉතින් මේකේ මුලින්ම තියෙන ෆීචර්ස් කියලා ෆීචර්ස් ටික ඔක්කොම වගේ එක කියලා තියෙනවා. කියන්නේ ඉතින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එක ගොඩක් මඩුවෙන් තමයි රෙකෝඩ් වෙන්නේ කියලා තියෙනවා. කියන්නේ ඉතින් මේ නොයිස් එක තමයි මේක වැඩිපුරම රෙකෝඩ් වෙන්නේ කියලා තියෙනවා. ඉතින් ඒ වගේම 1.5 වෝල්ට් ඒ බැටරි එකක් තමයි මේකට ඕන වෙන්නේ කියලා. ඉතින් ලෝ පවර් වෝල්ටේජ් ඉන්ඩක්ෂන් කියලා දිනවා.
ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේක කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මේගොල්ලෝ රූප ඇඳලා මේවා කනෙක්ට් කරගන්න විදිය, ඉතින් ඒ විදිහට කියලා දීලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලෝ ඒවත් පෙන්නන්නම්. ඉතින් මේකේ විදිහට බටන් වගේයක් එහෙම බලා ගන්න තියෙනවා පිටිපස්සේ. ඉතින් මේ ලයිට් එකකුත් පත් වෙනවා. ඔයගොල්ලෝ පේන ඇති මම පිටිපස්සේ ඉමේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඒකේ තමයි බැටරිය දාන්න තියෙන ඉස්සරහ පැත්තෙන් දාලා. ඉතින් මේක ඔන්නෙදි කොළපට ලයිට් එකක් පත් වෙනවා. ඉතින් රෙකෝඩ් වෙනකොට ඒ කොළපට ලයිට් එක පත් වෙන්න ඕනේ. ඉතින් මේ කේබල් එකේ විශේෂත්වය තමයි මේ කේබල් එක මොනවා වුණත් ඒ කියන්නේ වුණත් කැඩෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ස්ක්‍රීන් වුණාම එහෙම තමයි. ඒ කියන්නේ ඒක කැඩෙන්නේ නැති වෙන තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. අපි පාවිච්චි කරන තැන අනුව වෙනස් වෙන හින්දා. ඉතින් ඒ වගේම මේ මැනුවල් එකේ තියෙන ඔයගොල්ලෝ පේනවා ඇති මේ විදිහට කනෙක්ට් කරගන්න විදිහ. ඉතින් කැමරාවකට වුණත් මේක කනෙක්ට් කරගන්න විදිහ ලේසියෙන් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක වැදගත් වෙයි. ඉතින් ඔයගොල්ලන්ට මම හිතනවා ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වගේ මේ විදිහට මේකක් ගන්න. ඉතින් ඒ බලාපොරොත්තු ඔයගොල්ලන්ට ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ මයික් එක ගැන තාම අධ්‍යයනය මන්ට වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් මොන හරි දේක් මේක දැනගන්න දෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙ හැදින කමෙන්ට් බාරේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඔයගොල්ලන්ට බලන්න ඉතින් අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.